මොන ආකාරයකද ආවේ කියලා තවම දන්නේ නැහැ ඔය ගින්න. එක ගෙදරින් තමයි ඔය ගින්න පැතුරුනේ. තුන්වෙනි පාර මේ සිද්ධ වෙලා තින්නේ. මම දැන් ඉන්නේ වස්ත්‍රීද අපිට තින් ඉන්නේ කොහෙන් අර තැනක් දෙනා නම් තමයි තින් අපි ගින්නට නිශ්චිත හේතු සොයා ගැනීම සඳහා අද පෙරවරුේ රස පරීක්ෂකවරයා පැමිණීමට නියමිතයි. ගින්න ගත්ත ගමන් එකපාරටම ආවා මුකුත් වස්ත්‍රයක් අක්කත් යන්න බැරුව ගියා. මම දැන් ඉන්නේ වස්ත්‍රීද අපිට තින් ඉන්නේ කොහෙන් අර තැනක් දෙනා නම් තමයි තින් අපි කියන්නේ. මොන ආකාරයකද ආවේ කියලා තවම දන්නේ නැහැ ඔය ගින්න. එක ගෙදරින් තමයි ඔය ගින්න පැතුරුනේ. තුන්වෙනි පාර මේ සිද්ධ වෙලා තින්නේ. නිවාස 220ක් පමණ මේ පිහිටලා තිබ්බා. ඒ නිවාස 220න් 54ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙලා තිනවා. ඒ වගේම අර්ධහානි 11ක් පමණ නිවාස 11කට පමණ අර්ධහානි සිදු වෙලා තිනවා. පුද්ගලින් වශයෙන් ගත්තොත් පුද්ගලින් 300ක් පමණ මේ වෙනකොට අවතැන් වෙලා තිනවා. මේ අවතැන් වූ පිරිස සඳහා සහන සැලසීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ජපානයේ ඉඳන් ජනාධිපති ලේකම්තුමාට සමනේක නායක මෙතුමාට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. එතුමා ඊයේ රාත්‍රියේ මෙම ස්ථානට පැමිණියා. ඒ වගේම අවශ්‍ය උපදෙස් අපිට ලබා දුන්නා. මේ වෙනකොට මේ අවතැන් වූ පිරිස අපි කැලිනි නදී විහාරස්ථානෙත් ඒ වගේම මුවදොර ප්‍රජාශාලාවෙත් රැඳවීමට කටයුතු කරලා තිනවා තාවකාලිකව. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය වන ආහාර පාන සහ සෞඛ්‍ය පහසුකම් සියල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් කොළඹ මහනගර සභාවත් කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමාත් ග්‍රාමීධාරී මහත්මත් විසින් මේ සියලු කටයුතු මේ වෙනකොට සම්බන්ධනය කරන තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මොකද මේ පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කරලා කඩිනමින් නැවතම අවුරුදු එකමාරක් වෙන කාලයක් තුළදී තුන්වෙනි සැරේ තමයි මේ ගින්න ඇතිවිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් නැවත මේ පවුල් ටික වෙනත් විකල්ප ස්ථානවල පදිංචි කරන්න. චිකන් දැසට වෙජිටබල් හදන්න මිස්ඩ් කෝල් එකක් දෙන්න.